අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව. සපු 6 වෙනි දිගහැරුම මෙතන් සිට. පව්, අම්මා කෙනෙකුත් වෙලා චූටි කෙල්ලනේ නේද සාගරයේ හිසකේ අතර දෙතොල් තබාගෙන උන්නේය. අපි අර පුංචි කාමර කෑල්ලේ උන්නනේ නේද? අපි බාරේකුත් වෙමු. කරදරයක් නැතුව පැටිය ලැබෙන්න කියලා. මාත් හිතුවා ගිය ගමයන්. සපුයේ මුහුණ මත ඇඟිලි තුඩු ගෙන ගියාය. තාත්තිට චුට්ට කාලයක් දඟ නොකර ඉන්නත් වෙයි. සාගර සිනාසුනේය. හැමදාම අම්මි මන් ළඟනේ. කොයි වෙලාවෙ දඟ කරන්න බැරිද? සපු මුළු වතම ඔහුගේ වතට තබාගෙන දැස් පියාගත්තාය. ජීවිතයේ හැමදේම මට ලැබුණා. දෙයෝ හරි පුදුමයි. මාත් මානෝර කෝට්ස් වලින් දික්කසාදේ අරගෙන එළියට ආපු කෙල්ලනේ. දැන් ඒ ඔක්කොම අමතක කරන්න. හිතන්න කොච්චර දේවල් තියෙනවද නේද? ඒ ඔක්කොම මං හිතන්නම්. මං හෙට ඉඳලා පැටියගේ බඩු එකතු කරනවා. අම්මව තමා ආදරෙන් බලා ගන්න ඕන. ආස ඔක්කොම මට කියන්න. ආස මොනවද දන්නවද? තාත්තගේ මූණට ලං වෙලා මේන් මෙහෙම ඉඹ ඉඹ ඉන්න. සපු ආදරයෙන් ඒ දෙතුල් මත දෙතුල් පෙති තැබුවාය. සාගරයේ දෙතුල් අල්ලා ගත්තේ දෙතුලෙනි. සාගරයියේ දැන් කමක් නෑ. ඇයි අන්තමට සිනාසී කීවාය. ඔහු ඒ සුදු පියුරු මත මූණ තබාගත්තේ දැස් වසාගෙනය. පතනේට අලුත් දවසක් උදා වූයේ ලා රත්තරම් පාට අවුරැල්ලක් පතන් බිම මත ඇඳගෙනය. ඒ ඉරේලිය එහෙමම කාමරේ ජනේලෙන් ලනුකාපට් එක මතටත් ඒ මත තුරුල්ලී නිදාවුන් ඔවුන් දෙදෙනා මතටත් වැටී තිබුණේ. පාන්දර සීතල බව ඇත්තේ. ඒත් ඒ සීතලට මෙහෙම ඉරේලිය ඇමිද්දක් වැටෙද්දි පුදුමාකාර සනීපයක් දැනේ. මුලින්ම හැරුණේ සාගරය. කෙල්ල නිදාගෙන උන්නේ සුදු දෙපාද එළිය දාගෙනය. ඔහු ගුලි වී තිබූ පොරවණය ලස්සන්ට ඒ මතට දමා ලනු කාපට් එක මත ඉඳගෙන ඒ මූණ දෙස බලා උන්නේය. සාගරගේ හදවතට දැන්න සතුට වචනවලින් කියන්නට බැරි තරම් සතුටකි. ජීවිතයේ ඇසු ලස්සනම වදන් ඇසුයේ මේ පතනේ ෆාම් හවුස් එක ඇතුලේදීය. එක රැයක සීතල කැටි ගැසෙන මැදියම් රැයක ඇයි මේ ලනු කාපට් එක මත ඉඳගෙන මේ හිස උකුලි තබාගෙන පිරිමැද්දාය. අද ජීවිතයේ ලබන සුන්දරම මල් සම්පත ජීවිතයට තිරණ කළේ ඇය. ඔයාගේ රන් කඳ බඩට ඇවිත් රත්තරන්. පෙරදා රැයේ සපු කියූ වචන තාම සාගරගේ පපු උණුසුම් කරයි. මේ ජීවිතේ තව ලබන්නට ඇත්තේ මොනවාදැයි ඔහු සිතුවේය. සාගර කෙල්ලගේ අවුල්ලේ ගිය කොණ්ඩේ පිරිමැද්දේ පුදුමාකාර ආදරයකිනි. සපු බඩගාගෙන මෙන් පැමිණ ඔහුගේ දෙපා මත හිස තැබුවාය. ගොඩක් වෙලා දැහැරලා. උදේට ටිකක් ඇඟට පණ නෑ වගේ නිසා කරයි. ඇයි එහෙම කියද්දි ඔහුගේ සිත ඇයගෙන උපන් ආදරයකින් පිරී ගියේ. මං තේ අරගෙන එන්නම්. අම්මයි තාත්තයි දැහැරලා ඇති යං. සපෝ නැගිට්ටේ ඔහුගේ උරතලේ එල්ලීගෙනය. නැගිට්ට වෙනම ඇය ඔහුගේ වතට පණ නැතුව ගියාක් මෙන් කඩා වැටුණාය. අපි අදම ඩොක්ටර් කෙනෙක් හම්බ වෙමු. නුවර ගිහින්ම හම්බ වෙමු. බබෙක් ලැබෙන්නේ ඉදිද්දි උදේට මෙහෙමයි රත්තරන්. ඒකට බෙහෙත් නෑ.
පව් මොනාද උදේ නැගිටලා හිතුවේ? මට ඉඳලා ඉඳලා දුන්න තෑග්ග ගැන. ඉක්මනට යයි, තව මාස හතරනේ ඉතින් නේද? සාගර සීතලව තිබු ඒ නල්ලත මත තෙත දෙතොල් තැබුවේය. සාගර සබූ දෙලියට එද්දි කවුරුවත් ඇහැරි උන්නේ නැත. කාලයකට පසු පතනයට ආ නිසාද හැමෝම සීතලට නිදිය. සාගර කුස්සියට ආවේ සපුගේ අතකින් අල්ලාගෙන. මේ ප්‍රේමා කිරිබත් උයන්නට පටන්ගෙන උන්නාය. ගුඩ් මෝනින් මල්ලි, මෝනින් බේබි, මෝනින් අක්කේ. ප්‍රේමා දෙන්නා දෙසම් බැලුවේ අමුතුම බැල්මකනි. මොකද නිකම් මෙහෙම බලන්නේ ආ? සපු ඇදකර අසද්දි ප්‍රේමා සිනාබරව බිම් බලාගත්තාය. රෑ ලොකු නෝන උණු වතුර ටිකක් ගන්න හැරිලා ආවා. ඉතින් මගෙන් ඇහුවා කෝ ජෝඩුව කියලා. ඉතින් ප්‍රේමා, මං කිව්වා කාමරේ කියලා. අම්මා බැන්නද ප්‍රේමා? නෑ නෑ, බැන්නේ නෑ. සපු සාගර දෙස බලා දෙවුරු හකුලවා සිනාසුනාය. ඉන්න මල්ලියේ, ඉක්මනට තේ හදන්නම්. මුත්තු කිරි ගෙනාවද? ගෙනාවා ගෙනාවා. දෙන්නු ටික අපරාදේ නේද මල්ලි? අපි ෆාම් එක පටන් ගන්නවා අක්කේ. ඉස්සරහට කොහොමත් අපිට කිරි එරෙනවා. ඒ කතාවට ප්‍රේමා බැලුවේ කෙල්ල දෙසය. සපු බිම් බලාගෙන සිනාසුනාය. ප්‍රේමාටද ඉවෙන්මින් මොනවාද දැනුනේ? ඒත් ඇයේ කීවේ නැත. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.